පළමුවන දේව ප්‍රකාශනය හබකුක් දෙවසිවරයාගේ පොතෙන් ගත් කොටසකි. සමිදානන් වහන්ස, ඔබ සවන් දෙන තෙක් සවන් දී බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොර ගසම්ද? තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඩදඹර හැමතැනම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්ට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන්ද? සම්විධානන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක. දර්ශනය ලියන්න. එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පෝරුවල පැහැදිලි ලෙස ලියන්න. එසේ කළ යුත්තේ දර්ශනයේ නියම කාලය වන තෙක් පමා වන බැවිනි. එහෙත් එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවෙනු ඇත. එය නොවරදවාම පැමිණෙන්නේමය. අදමිටු අය නොපවතින්නෝය. එහෙත් දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ප්‍රකාශනය ශුද්ධ වූ පාවලතුමන් විසින් තිමෝතියස්ට ලියන ලද දෙවන හසුනෙන්ගත් කොටසකි. ඒ නිසා මාගේ හස්තාලේපණය හේතු කොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක්සේ දල්වා ගන්නා ලෙස ඔබට සිහි කරවමි. දෙවියන් වහන්සේ අපට දුන්නේ බයාදු ගතිය නොව බලසම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආත්මානුභාවයයි. එහෙයින් අපගේ ස්වාමින් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත් මා උන්වහන්සේගේ සිරකරුවා වීම ගැනත් ලැජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න. ඔබ මාගෙන් ලබාගත් සාරගර්භ ධර්මයේ ආදර්ශය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් හා යුතුව සිතෙහි නිදන් කරගන්න. අපට බාරදුන් මේ අගනාදය අප තුල වාසය කරන ශුද්ධාත්මයන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සමිඳුන්ගේ වචනය සදහටම පවතින්නේය. මේ වචනය නම් ඔබට දේශනා කරන සුභාස්මය. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. එවිට ශ්‍රාවකයෝ කතාකොට අපේ ශ්‍රද්ධාව වැඩි කළ මැනවයි ස්වාමින් වහන්සේට කීහ. ස්වාමින් වහන්සේ කතාකොට අබෑටයක පමණ ශ්‍රද්ධාව ඇතිව මේ ඇඹිල්ල ගහට ඉදිරි ගොස් මුහුදේ පැලවෙවයි කියන්නහු නම්
එය ඔබට කීකරු වනු ඇත. එහෙත් ඔබ අතරින් යමකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම්, කෙතේ සිට ආකල වහාම ඇවිත් කෑමට ඉඳගන්නැයි කියන්නේද? එසේ නොව මට කෑම බීම පිළියෙල කොට ඇඳගෙන ලෑස්ති වී කාබී නිමවනතුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබ කන්න බොන්නැයි කියන්නේ නැද්ද? ඒ දාසයා තමාට අනකල දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුති කරයිද? නැත. එසේම ඔබත් ඔබට අනකල සියල්ල කළ පසු අපි දාසයෝය ස්තුතියක් අපට හිමි නැත. කළ යුතු දේ පමණක් අප කළෙමුයි කියන්නේයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ සුභ වදන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුල ප්‍රේමවන්ත සොයිරසෝරියනි, බොහෝම ඉස්සර එක දවසක ජපානයේ හමුදාවේ නබුනාගා කියලා හමුදා ප්‍රධානිය තම සතුරු හමුදාවන් සමග සටනට යන්නට සැරසුණා. ඔහු හොඳටම දැනගෙන හිටියා සතුරු හමුදාවේ 10 දෙනෙකුට තම හමුදාවේ එක බටයේ තරමට ඉතා කුඩා හමුදාවක් තමයි තමන් සතු කියලා. නමුත් ඔහු දැනගෙන හිටියා සතුරු හමුදාව විනාශ කරන්නට තරම් තම හමුදාව ශක්තිමත් කියලා. ඉතින් ඔහුට තිබුණු එකම අභියෝගය තමයි මේ හේතුව නිසා තම සෙබළුන් තුල තිබුණු දුර්වල මානසිකත්වය. කොහොම නමුත් තමන්ගේ හමුදාවත් අරගෙන ඔහු සටනට යන්නට පිටත් වුණා. යුද පිටියට යන අතරමඟ තිබුණු ෂින්ටෝ කියන විශාල දේවාලය ළඟ ඔවුන් මොහොතකට නැවතුණා. නබුනාගා කියන මේ හමුදා ප්‍රධානියා තම සොල්දාදුවන්ට කතා කරලා කිව්වා, අපි දෙවියන්ට යාඥා කරලා එතුමන්ගෙන් අහලා බලමු කවුද යුද්ධයෙන් දිනන්නේ කියලා. ඔවුන් හැමදෙනාම දේවාලයේ ඉදිරිපිට යාඥා කෙරුවා. යාඥාව අවසානයේදී නබුනාගා තම සාක්කුවෙන් කාසියක් අතට අරගෙන, මේක මම දැන් උඩ දාන්නවා. කාසියේ සිරස පැත්ත වැටුනොත් අපි දිනනවා. කාසියේ පිටිපස්ස වැටුනොත් අපි පරාද වෙනවයි කියලා. ටික වෙලාවක් නිශ්ශබ්දව ඉඳලා ඔහු කාසිය උඩ දැම්මා. කාගෙත් හදවත් ගැහෙනවා. වැටුනේ කාසියේ සිරසයි. ඔවුන් හැම දෙනාම ඔල්වරසන් හඬ දුන්නා. විශාල උද්‍යෝගයකින් අවි අමෝරාගෙන යුද පිටිය වෙත දුවගෙන ගියා. ඒ වේගයෙන්ම තම සතුරන්ට දරුණු විදියට පහර දෙන්නට පටන් ගත්තා. දිගු සටනකින් පස්සේ සතුරු සේනාව පරදවලා ඔවුන් ජයගත්තා. සටනින් ජය අරගෙන ආපසු එන අතරතුරේ මදකට නැවතුණු මොහොතේ නබුනාගා තම සාක්කුවෙන් අර කාසිය නැවතත් අරගෙන තම සොල්දාදුවන්ට පෙන්නුවා. ඒ කාසිය දෙපැත්තම තිබුණේ සිරසයි. ඔහු තම සොල්දාදුවන්ට කිව්වා, විශ්වාසයට පුළුවන් තම දෛවය ගුණත් වෙනස් කරන්න කියලා. ප්‍රේමාන්තිනී, අද සුවිශේෂී ක්‍රිස්තුස් වහන්සේ අපට කියනවා, ඔබට අබ ඇටයක තරමේ විශ්වාසයක් තියෙනවා නම් ඔබ මේ ගහට ඉදිරිලා ගිහිල්ලා මුහුදේ පැලවෙන්න කියලා කිව්වොත් ඒක එහෙම වෙනවයි කියලා. ප්‍රේමාන්තිනී, විශ්වාසය කියන්නේ ඒ තරම් බලවත් දෙයක්. අර කතාවෙත් නබුනාගා කාසිය තුලින් ඒ සොල්දාදුවන් තුල දැඩි විශ්වාසයක් ගොඩ නැගුවා ඔබ දිනනවාමයි කියලා. ඒ විශ්වාසය තුල තමයි ඔවුන් ජයගත්තේ. ආත්ම විශ්වාසය කියලා කියන්නේ කෙනෙක්ව තම අරමුණු කරා ගෙන යන ප්‍රබල බලයයි. ඉතිහාසය තුල වුණත් අපි දකිනවා දැඩි ආත්ම විශ්වාසයක් තිබුණු අය ජයගත්තා. ආත්ම විශ්වාසය කියන්නේ තමන්ට මේ දේ කළ හැකියි කියන විශ්වාසයයි. කිතුණු අපට එය දෙවියන් තුල ගොඩනගා ගන්නා විශ්වාසයයි. එනම් දෙවියන් තුල මට මේ දේ කරන්නට පුළුවන් කියන විශ්වාසයයි. ඒ නිසාමයි ක්‍රිස්තුන් වහන්සේ අපට කියන්නේ දෙවියන් තුල ගැඹුරු විශ්වාසයක් ඇති කර ගන්නට කියලා. අපි විශ්වාසයෙන් ඉල්ලන ඕනෑම දෙයක් දෙවියන් වහන්සේ අපට ලබා දෙනවා. අපි බොහෝ වෙලාවට දෙවියන් වහන්සේගෙන් ඉල්ලන දේවල් අපට නොලැබී යන්නේ අප තුල විශ්වාසය නැති නිසායි. බාහිරින් අපි කොයිතරම් කිව්වත් දෙවියන් වහන්සේ මට මේ දේ දෙන බව විශ්වාසයි කියලා, සැබෑවටම අපේ ඇතුළාන්තයේ වෙත ගිහින් අපි බැලුවොත් අපිට පෙනෙයි අපිට විශ්වාසය නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අපේ ඉල්ලීම නෙමෙයි විශ්වාසයයි.
එනිසා ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේගේ වැඩ සිටීම සහ උන්වහන්සේගේ බලය ගැන අපි දැඩි විශ්වාසයක් ඇතිකර ගනිමු. අපට ගැඹුරු විශ්වාසයක් තියෙනව නම් දෙවියන් වහන්සේගෙන් අප ඉල්ලන දේ ලැබෙනවා පමණක් නෙවෙයි, ජීවිතාභියෝගයන්ට මුහුණ දෙන්නට ප්‍රබල බලයකුත් අපි තුද ගොඩනැගෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට අපි ඉතාම ළං වෙනවා.